Pegam Sri Lanka Mata later this with this Rekia Avasta Martha visit the Kavisituna Edgar Kridanganedi. විශේෂයෙන්ම ගිරාඳුරු කෝට්ටේ තියෙන පින්කම් දෙයකට දානමය පින්කම් දෙයකට ඉතින් එහෙම මේ තත්ත්වයේ තිබ්බත් බත්කන ඒ ගොවි මහතුන් කළගුණ දන්නා ගොවි මහතුන් තාමත් ඒ ගාමිසණක් මැතුමාට ඒ කළගුණ දන්නා ගොවියන් ඒ දානමය පින්කම් ගාමිසණක් මැතුමා වෙනුවෙන් කරනවා කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න Only. Meetadiya dirghava katha karma balapuruthu wenne ne. Rate thiyena aarthika tattwe visheshayenma rajaya me avasthawedi mathaka thiyaganna one April maase wenakota jaatyantara naya gewim aramba karanna wenawa. E naya gewim aramba karanna patan gaththama me rate aarthika thawa kochchara pahalata wateida thawa janathawata බදු පිට බදු ගහන වේද කියන එකත් බදු හරහා විතරක් මේ රටේ ආර්ථිකය ගොඩනගා ගන්න බෑ කියන එකත් මේ අවස්ථාවේදී රජයට මතක් කරලා දෙනවා විශේෂයෙන්ම ජනතාවට කියන්නේ අපි හදන්න යන ආණ්ඩුව හරහා මේ වගේ බදු ගහලා ආර්ථිකය ගොඩනගා ගන්න හදන උත්සාහයක් නෙවෙයි ඇත්තෙන්ම අපේ බලාපොරොත්තු වෙන්නේ ශක්තිමත් ආර්ථිකයක් හදලා මේ රටේ ජනතාව ඒ දරණ පීඩණයෙන් මුදවාගෙන අනාගතයේ වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක් හදලා ආර්ථිකයක් හදන්න අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ගිය අරු දිනන් ලෑස්තිලා හිටියේ ඌනේ මැතිවරණ එකට මුහුණ දෙන්න. දැන් වෙනකොටත් අපි ආසන මට්ටමේ කොට්ටාස මට්ටමේ අපේ ශක්තිමත්ව අපේ පක්ෂයේ යාන්ත්‍රණය ශක්තිමත් කරමින් යන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ මහ මැතිවරණ යකේ කියන එක. නමුත් ජනාධිපති මැතිවරණ එකට අපේ ඇතුලේ බෙදීමක් නැහැ. අපි නම් කළා තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ අපේක්ෂක හැටියට. ඉතින් අපිට කිසිම ගැටලුවක් නැහැ. දිනන්න පුළුවන් මොකද දැන් සමීක්ෂණ වාර්තා බලනකොටත් සජිත් ප්‍රේමදාස මැතිතුමා ගොඩක් ඉස්සරහින් ඉන්නේ. ඔය සමහර වාමාංශික දේශපාලන පක්ෂ කියනවා ඒගොල්ලන්ගේ අපේක්ෂක තමයි ඉස්සරහින් ඉන්නේ කියලා. හැබැයි ඇත්තෙන්ම බිම් මට්ටමේ බැලුවාම සජිත් ප්‍රේමදාස මහත්මයා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ. අපිට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් කියන එක අපි දැඩිව විශ්වාස කරනවා. ඒ වගේම ජනතාවගේ අපිත් එක්ක එකතු වෙලා කතා කරන දේවල් අහගෙන ඉන්නකොට ඒ වගේම අපිත් එක්ක පොහොට්ටුවේ ගිය පාර බැහැල වැඩ කරපු සහෝදර සහෝදරයන් අපිත් එක්ක එකතු වෙන ආකාරය අපිට දැකෙන දකින්නකොට ගම්මට්ටමේ රැස්වීමක් තියෙනකොට සමහරවිට බහුතරයක් එතන එකතු වෙන සමාජිකයන්ට අමතරව පොහොට්ටුවේ ප්‍රබල සමාජිකයන් ගිය පාර ඒ ගම්මට්ටමේ කොට්ටාස මට්ටමේ ආසන මට්ටමේ වැඩ කරපු පොහොට්ටු වැඩ කරපු විශාල සංඛ්‍යාවක් ප්‍රබලයන් ගම්මට්ටමේ නායකයන් අපිත් එක්ක එකතු වෙනවා. ඒක අපි පාර්ලිමේන්තුවට සහ මුදල් අමාත්‍යාංශයට මේ වාර්තාව හරහා අපේ නිර්දේශ කියලා තියෙන්නේ මම පැවසු පරිදි මහා බැංකුවට ඒ ස්වාධීනත්වය තියෙනවා ඒක අපි පිළිගන්නවා මුදල් කාර්ය සභාවක් හිටියට අපි පිළිගන්නවා නමුත් මේ අවස්ථාවේදී මේ වගේ විශාල පරිවැඩි කිරීමක් කරපු පිළිබඳව අපි එක ප්‍රශ්න කරලා කියනවා මේක තාවකාලික හරි මේ පරිවැඩි කිරීම නවත්තලා දැනට කමිටුවක් දාන්න ඇඩ්හොක් කමිටුවක් දාන්න ඒ කමිටුවේ මුදල් කාර්ක සභාවේ සමාජිකයෝ දෙන්නේ හරි ඇතුළු වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඒ වුණාට මහා බැංකුවත් එක්කත් කතා කරාගෙන අනාගතයේ විශේෂයෙන්ම මේ වගේ පරිවැඩි කිරීම කරන්න එපා කියන එක තමයි අපි කියන්නේ මොකද අපි ජනතාවට කියනවා විශේෂයෙන් මහා බැංකුවෙන්ම කියනවා මාරු ආර්ථික තත්ත්වයක් තියෙන්නේ ඒ එහෙම ප්‍රකාශ කළා ඒගොල්ලන් සම්පූර්ණයෙන්ම මහා බැංකුව නිදහස් කරපු පණතෙන් පස්සේ ඉස්සෙල්ලාම කරන්නේ ඒගොල්ලන්ගේ පරිවැඩි කිරීම
අපි ඉතින් මේ ගැන මහා බැංකුවේ නිලධාරීන් කැඳවල ඒ වගේම ගවන අඳුකාරතුමත් කැඳවල අපි මේ ගැන ප්‍රශ්න කරා. ඒකෙන් පස්සේ තමයි මේ නිගමනය සහ මේ වාර්තාව නිකුත් කරන්නේ. බලමු ඉතින් අපි ප්‍රතිපත්තිමය වශයෙන් තමයි ඉදිරිපත් කරේ විශ්වාස භංග යෝජනාව. කතානායකතුමාට විරුද්ධව පෞද්ගලික මේකක් නෙවෙයි. අපි මේකින් චෝදනා කරන්නේ කතානායකතුමා දූෂිතයි කියන එක. ඒක නෙවෙයි කියන්නේ. හැබැයි ප්‍රතිපත්තිමය වශයෙන් කතානායකතුමා ගත්ත තීන්දුව తీරන විශේෂයෙන්ම ඔය ඔන්ලයින් පනත පිළිබඳව ගත්ත තීන්දුව తీරන වැරදි කියන එක තමයි මේ අපේ අවස්ථාවේදී විශ්වාස භංග යෝජනාවෙන් පෙන්නුම් කළ දෙන්නේ. ඉතින් විශ්වාස භංග කතානායකවරයාට එරෙහිව ගත්ත විශ්වාස භංග යෝජනා බැලුවාම ඉතිහාසයේ විශ්වාස භංග පහක් විතර ඇවිල්ලා තියෙනවා. 1963 තමයි ඉස්ලාම කතානායකවරයාට ගරේකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවේ. ඒ අවස්ථාවේදී රජයේ බහුතරයෙන් කතානායකවරයා ජයග්‍රහණය කළා තියෙනවා. හැබැයි ඊට පස්සේ මාසයක් කෙටි කාලයක් තුළ ඒ කතානායකවරයා ඉල්ලා අස් වෙලා රජයේ ඇමති ධුරය බාරගන්න තියෙනවා ඒ කාලේ. ඒ තමයි පළවෙනි විශ්වාස භංග යෝජනාව 1963. ඉන් පස්සේ විශ්වාස භංග යෝජනා හතරක් ඇවිල්ලා තියෙනවා. නෑ ඒක මේක මේ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ දිනීමක් පරිදීමක් නෙවෙයි. මම පැවසුපාදී මේක ප්‍රතිපත්තිමය වශයෙන් කතානායකවරයා ගත්ත තීන්දුව తీරන පිළිබඳව තමයි මේ විශ්වාස භංග යෝජනාව ගෙනාවේ. Hadi.